பாஸ்கு தவசே போம்ப பிரகாரே துவல தென்னாய் மகத்தியாய் மியகிஹிங் துவால லபலை துருவெச்ச அவாசனாவந்த அம்மக்கே எதா தவசே மங் விசுவாசக்கரணும் பலைய லபாகனியும் சந்தா கருப்பு பிரகாரியாக்கிய அதாத் விசி எக்வினித தவசா அதட்ட பிரகாரே சித்தவேலா அவருது பகாக்குத் மாசத்துனாக கேவில ඒක විශේෂ ගොඩක් වෙලාවට දේශපාලන වේදිකාවල බොහෝසේ කරලියට ආවා ඒ කාලෙදි ඒත් අද වෙනකන් කිසිම දඬුවමක් ලැබුණ නැහැ මම බලාපොරොත්තු වෙන්නේ මුදල් වලින් වන්දියක් නෙමෙයි මොකද මගේ අම්මා කෙනෙක් කියන තැන ලේක් කිරි කඳුළු වල වන්දියක් හවදාවත් මට මගේ දරුවෝ දෙන්න මිල කරන්න බෑ ඇත්ත ඒක අතිශය දුෂ්කර අසා සිටියත් නොහැකි පන්නේ හැඟුමක් අපිට දෙන්නවා සහෝදරිය මතක් කරපු පාස්කු පාර සිද්ධ වෙලා ටික දවසකින් මම ඔබට මතකති ප්‍රකාශයක් කරා පාස්කු පහරෙන් පසු අපි ප්‍රකාශය සිදු කරා මේ පහර සිද්ධ කරේ කවුද කියලා හොයාගන්න පුළුවන් දඩේම කරේ තියාගෙන යන්න කියලා බැලුවෝ අපිට ඒ වෙලාවෙත් පහර සිද්ධ වෙන වෙලාවෙදි මේ සැකේ තිබුණා. හැබැයි පසුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. ජනාධිපති මේ විමර්ශන කමිෂන් සභාවක් දැම්මා. තව නිලධාරීන් කීප දෙනෙක්ගේ කමිටුවකුත් දැම්මා. පරීක්ෂණ වෙලා තිබෙනවා. හැබැයි මේ පරීක්ෂණවල निराකරණය කරගත යුතු තැන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මම ඊට පෙරත් අවස්සා කීපෙදි මේක කියලා දෙනවා. පාර්ලිමේන්තුවත් කියලා දෙනවා. කෙටියෙන් මම කියන්නම්. එක සහරාන්ලාගේ පළමු ඝාතනය සිද්ධ වුණේ වවුනති වල පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. මෙන්න මේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පරීක්ෂණය හරියට කරගෙන ගියා නම් සහරාන්ලාල්ලන්න පුළුවන්. හැබැයි ඒ පරීක්ෂණේ වෙනාතකට යොමු කිරීම සඳහා සැලසුම් සාගත කුමන්ත්‍රණයක් තිබුණා. ඒ පරීක්ෂණ අවසානයේදී ගියේ හිටපු එල්ටීටී ක්‍රියාකාරකින් විසින් මේ ඝාතනය සිද්ධ කරා කියන දිසාවට පරීක්ෂණය හැරෙව්වා. ආරෝපීදී අපි දන්නවා සා ඒක කරේ කවුද කියලා හොයාගන්නවා පළවෙනි එක දෙවෙනි එක මේ තොරතුරු දෙන දිහා බලපුවාම මේ තොරතුරු අප්‍රේල් 4 වෙනිදා තොරතුරක් ආව පහර දීමගෙන අප්‍රේල් 9 වෙනිදා තොරතුරක් ආව ගහන්නේ කවුද කියලා අප්‍රේල් 26 වෙනිදා තොරතුරක් ආව හෙට ගහනවා කියලා අප්‍රේල් 20ක් වෙනිදා උදේ 7ට ආවා ගහන්නේ අහවල් තැන් වලට අහවල් වෙලාවට කියලා හැබැයි තොරතුරු ඉතා හොඳින් විමර්ශනය කරපුවම දැනෙනවා ප්‍රහාරේ වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය තොරතුරු කීපයක් ලැබෙන්නේ නැති බව. හැබැයි තොරතුරු දිහා බලපුවම පෙනෙන සමීප කෙනෙක් තමයි මේ තොරතුරු දෙන්නේ කියලා. හැබැයි තොරතුරුක් ලැබෙන්නේ නැහැ. ඔවුන් පානදුර නිවසක් මිලදී අරගෙන මේ පුපුරවා ගැනීම සඳහා ඒවා සූදානම් කරන බව තොරතුරුක් ලැබෙන්නේ නැහැ. ඒක වැදගත් තොරතුරක්. ඊළඟ ඔවුන් ප්‍රහාර සඳහා අවශ්‍ය වෙන බහාණ්ඩ මිලදී ගන්න බත්තර මුල්ල ප්‍රදේශයෙන් ඒ තොරතුරු ලැබෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රහාරයේ පිළිබඳ තොරතුරු දුන්නේ කවුද කියලා හොයන්න ඕන. ඒක වැදගත්. දෙවෙනි එක. තුන්වෙනි එක තාජ් සමුද්‍ර හෝටලේ බෝම්බ පුපුරවා ගන්නපු ජමීල් කියන පුද්ගලයා බෝම්බ පුපුරවා ගන්න නැතුව යනවා. ගිලව් දෙහිවල ප්‍රදේශයකදී බෝම්බයක් පුපුරව ගන්නවා. හැබැයි බෝම්බ පුපුරව ගන්න කලින් හමුදා බුද්ධි අංශය ජමීල්ගේ ගෙදර යනවා. ඒක සිද්ධුනේ කොහොමද කියලා දැනගන්න ඕන. ප්‍රහාරයෙන් පසුව මේක IS සංවිධානයේ බාර ගන්න තු වෙනවා. මාතලේ ප්‍රදේශන පොඩි සහරාන් කියලා කියන්නේ සහරාන් ඒ වෙන සහරාන් කියන පොඩි සහරාන් කියලා කියන්නේ ඒ පොඩි සහරාන් තමයි ISIS සංවිධානයට කියන්නේ මේක මේ ප්‍රහාරයේ වගකීම් බාර ගන්න කියලා හැබැයි යන්නේ පොඩි සහරාන්ට කෙනෙක් කතා කරනවා මේ ප්‍රහාරේ බාර ගන්න කියලා බල කරන්න කියලා ඒ කතා කරපු කෙනා කවුද කියලා හොයාගන්න ඕන ඊළඟ කටුව පිටි බෝම්බ පුරවගත්තු කෙනාගේ බිරිඳ
පළමු DNA පරීක්ෂණයේදී මියගේ නෑ කියලා ආවා. දෙවෙනි DNA පරීක්ෂණයේදී මියගේ නෑ කියලා ආවා. තුන්වෙනි DNA පරීක්ෂණයේදී මිය ගියා කියලා ආවා. ඒව වුණේ කොහොමද? කියන්නේ මෙහෙම විසඳාගත යුතු මේ අලුත් පරීක්ෂණ නෙවෙයි. කරපු පරීක්ෂණවල විසඳාගත යුතු කරුණු ටිකක් තියෙනවා. අන්නේ කරුණු ටික විසඳගත්තු පහාරේ කවුද කියලා හොයාගන්න පුළුවන්. හරිද? ඒ නිසා මේකේ සහෝදරියගේ සාය දරුවන්ගේ ප්‍රශ්නය ඇයට ඉතාමත් හැඟීම් බරව දැනෙනවා වගේම මේක සමාජයටත් එහෙම දැනිය යුතුයි. හේතුව ඇයි? අපේ රටේ දේශපාලනයක් වෙනුවෙන් බලේ වෙනින් වෙනි සැරසුම් සාගත ඝාතනයන් සිදුවිය හැකිනම් ඒ විතරක් නෙවෙයි, රට ඇතුලේ සිදුවන ඕනෑම පිපිරීමක් වළක්වා ගැනීම සඳහා ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරුව වෙනවා නම් ඒ රට හැමදාම අනාරක්ෂිතයි. ඒ කියන්නේ ප්‍රහාරය සිද්ධ වෙනවා නම් ඒ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරුව වෙනවා නම් හෙටත් අපේ රට අනාරක්ෂිතයි. ඒ වළක්වාගෙන ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරුව නම් ඒ නිසා මේක කාලයේ වැලිතලා විසින් හෝ ඉතිහාසයේ විසින් හෝ කඳුළු වලලා හෝ කෙලවර කර ගැනීමට කිසිසේත් මිට නොදිය යුතුයි. ඒ නිසා අපි ඔබට සහතිකයක් දෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරතේ මේකේ අග මුල අපි විසඳලා දෙනවා. ඒ වගේම තවත් තොරතුරු තිබෙනවා. හයිවේ එකෙන් මේ පුපුරු ද්‍රව්‍ය සහිත ලොරිය යනකොට පොලිස් නිලධාරීන්ට ඒක පරීක්ෂා කරන්න එපා කියලා නියෝග දුන්නේ කවුද? කොයන්න ඕන පරීක්ෂා? හරි, මේ වෙලා තියෙනවා. එනිසා මම හිතනවා ආයේ දීර්ඝ පරීක්ෂණ නෙවෙයි, නිරාකරණය කරගත යුතු ගැටලු ටිකක් තියෙනවා. මේ ගැටලු ටික නිරාකරණය කරගත්තාම ප්‍රහාරයකින් සොයාගත හැකි නිසා එක සහෝදරි කිව්වා වගේම එම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වෙලා ආබාධිත වීම හේතු කොටගෙන ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉටු කළ යුතුමයි. දෙක, සමාජයේ මේ පිළිබඳව ඇති වී තිබෙන එතනින් පස්සේ ඇති වුණු සමාජයේ දෙබිඩි සමාජය, මුස්ලිම් ජනයා කෙරෙහි සැකෙන් අවිශ්වාසයෙන් බලන සමාජය, ගැටුමක් නිර්මාණය ඔන්න මෙන්න පිච්චෙන්න තිබ්බේ. හොඳයි, මම අදත් ස්තුතිවන්ත වෙනවා කාදිනල් උන්වහන්සේට. උන්වහන්සේගේ දා මැදිහත් වීම නොවෙන්න අපේ රට මෙයිට වඩා විශාල ගිනි ජාලාවක් බවට පත් වීම අනතුරු තිබුණා. උන්වහන්සේ එම වින්දිතයන්ගෙන් ඒ ඔවුන් ඉදිරියට ගිහිල්ලා ඔවුන්ගේ වගකීම බාර අරගෙන උන්වහන්සේ මේක නිමුවා. අද උන්වහන්සේට විශාල චෝදනාවක් එල්ල වෙනවා. හැබැයි උන්වහන්සේට තියෙන අන් කවරක්වත් නෙවෙයි, අර එතුමා උන්වහන්සේ විසින් මේ වගකීම බාරගත්තා. ඒකේ ඒ තමන්ගේ පුරවැසියන් ඉටු කර දීමේ වගකීමෙන් මම දැක්කා උන්වහන්සේගේ ප්‍රකාශන සමහර විශාල ස්තෝධන එල්ල කරමින් තිබෙනවා. ඉතින් කොතනින්ද මේ රට කෙලවර වෙන්න තිබ්බේ? ඒ නිසා මෙවැනි ව්‍යසනයක් අපේ රටේ යලි සිදු නොවිය යුතුයි. ඒ සඳහා කවර වර්ගයේ හෝ මැදිහත් වීමක් වෙන සෑම කෙනාම නීති ඉදිරියට ගෙන යා යුතුයි. ඒ පිළිබඳ සහෝදරිය අපි වගකීම් බාර ගන්නවා. අපි ඒක කරනවා.